www.srilankala.com වෙතින්. ආයිබෝන් වාසනා සුබ දවසක් අද 2023 ජූනි මාසේ 8 බ්‍රහස්පතින්දා මම දැන් ආවා මම හිරුගේ වෙනස වීඩියෝ පටේ ගන්න ජුනි මාසේ නමුත් අද කරන්න හම්බෙන්නේ නැහැ වැහිබර කාලගුණයක් තිබෙන්නේ මම මේ ඉන්නේ අපගේ තිබ්බොටු ගොඩ වෙල්ලියයි ඇමිල්ලන්ද වෙල්ලියයි තමයි මේ ඉන්නේ මෙතන ඔබට පේනවා ලස්සන දර්ශනය තියෙනවා එතන ඊට පස්සේ මේ පැත්තෙන් ඔබට පේනවා මේ තියෙන්නේ ඌරුවල් ඔය ඌරුවල මේ තියෙන්නේ වෙලේ පන්සල මේ වෙලේ පන්සල හොඳ වෙලාවට මේ මේ මේක නිර්මාණය කරපු අපේ ජයරත් මහත්මයාත් ඉන්නවා මෙතන හොඳ වෙලාවට මම මේ වීඩියෝ එක කරන්න ගියා මේ මේ වෙලේ පන්සල සම්බන්ධයෙන් දැන් මම ඒක කියන්න ගියේ මේක නිර්මාණය කරන ජයරත් මහත්මයා ඔබතුමා තමයි මේක මුලින්ම මේ ඒ පිළිබඳ පොඩ්ඩක් කියන්නකෝ මට විස්තර ටිකක් මම මේක යන්නේ තැන මේ රටේ ඉන්න අපේ මේ ඔබතුමා තමයි මේක ඔබ ගොවි මහත්මයෙක් හොඳ තිබුණ උපදෙස් ඉන්න ඔබතුමා තමයි මේක නිර්මාණය කරේ කොහොමද එහෙම අදහසක් ආවේ ඉනල හිටව ඊට පස්සේ ඊටසම ඔක හැදුනා ඊට එතන හැම එකම පොතු ගහගෙන ගියා හායි හායි එතන මේ 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 මෙතන මේ තියෙන කුඹුක් ගස් දෙකක් විශාල කුඹුක් ගස් දෙක ඔව් අර කුඹුක් ගහයි මම හිටියේ අර කොහොම ගහත් මම හිටියේ ආ ඒ කොඹ ගහත් ඔයා හිටියේ කොස් ගහ අර කොස් ගහ ආ අර කොස් ගහත් ඔයා හිටියේ හරි හරි එහෙම හිටව හිට කො ගස් හිටවන් මේක ධම්මසීය හිටවන කවුද කවුද ධම්මසීය ධම්මසීය ආ ධම්මසීය තමයි මේක හිටින්නේ මේ පාලි හයි දැන් මේකේ මා මේ මේ ලොකු දෙයක් වෙනවා කියන්නේ බලන්න මා මේක මෙහෙම මම හැදුවේ මම අද ඇවිල්ලා මේ හිරුගේ වෙනස කියලා ගන්න වීඩියෝ ගන්න හැදුවේ නමුත් අද වැහිබර කාලුණා හින්දා හිරු නැහැ. ඒකට මං හිතුවා මේ විලේ පන්සල ගැන විස්තරයක් දාන්න ඕන කියලා මං හිතුවා මට වීඩියෝ පටියක් කරන්න අවශ්‍ය ඉඳ. ඒ කියනකොටම මං හිත කියන්නේ හිටියේ ජයරත්න මහත්මයා කියන ගොවි මහත්මයා තමයි මේක කළේ කියන අදහස් කරනකොට ඔයා එනවා. ඉතින් බලන්න කොච්චර මේ මේ දෙයක් තියනවද කියලා හරිද? ඉතින් ජයරත්න මහත්මයා ඔබ දැන් ඊට පස්සේ ගිනල්ලා මේක මේ මේකේ ගොඩක් අනුහස් තියෙනවා අනිවාර්යෙන්ම. එතකොට දැන් මේක ඔයා ගිනල්ලා බෝපැලේ හිටෙව්වට පස්සේ බෝපැලේ පැල වුණානේ. ඔව්. පැල වුණාට පස්සේ මොකද වුනේ? පැල වුණාට පස්සේ හොඳට හැදිලා ආවා. ඔව්. ඊට පස්සේ එක එක බේසට ගහගෙන ඔව් ගමේ අය මොකද මේ ඊට පස්සේ තීරණය කළේ මෙතන මෙතන මේකක් හදමු කියලා අපි කතා වුණා කවුරු කවුරුද එහෙම කතා වුණේ අර කුඩා බොල්ලට ඉන්න අර කොල්ලෙක් කවුද මන්ද නම් මතක ගමේ ඔක්කොම ආවා ආවා නේද හරි හරි ඇවිල්ලා මේක මේ සග නිර්මාණය කළා ඊට පස්සේ මේකෙන් දැන් මම දකින්න මේකේ හැම පෝ එකටම වගේ මේ බන මේවා කියන දේශනා පවත්වන බන කියනවා මේ ආයතන හොඳයි පාළු වෙන්නේ නැහැ නේද මෙතන හොඳ පාළු වෙන තැනක් තමයි තිබුණේ හරි ඉතින් ඔබතුමා හම්බෙච්ච ගැන සතුටු එද මේ කුඹුක්වැලේ දැන් අවුරුදු කීයක් විතර වෙනවද මේක හිටවලා ඔබ ඔබ තමයි මේ කුඹුක්වැලෙත් එහෙම අර කුඹුක්වැලෙත් එහෙමයි නේද ඈ 25ක් විතර ඇති නේද එතකොට දැන් මේ මේ යහයි දිගෙම අපි හිටවල තියෙනවා මේ පැල සහ මේ පැල හිටෙව්වා ඒක දිගටම හිටෙව්වා මේ පැල ලොකුයි නේද එතකොට මේක පැල වුණාම හරි ලස්සනයි දැන් මේ මෙතන හිටවල තියෙන තව නෙල්ලි පැලයක් ඉතමත් හොඳ වෙල්ලි වැ සීනි වලට ශරීරේ එන සීනි වලට නෙල්ලි ඉතමත් අගුණයි හරිද ඒ වගේ දැන් මම මේ 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 කියන්නේ දැන් මේකේ මේ ඊට පස්සේ මේ බුදු පිළිමය ස්ථානගත කරනකොට එහෙම ලොකු උත්සවයක් තිබුණානේ. ඔව්. ඒ තිබුණා. ඒකට මම ආවා. ඉතින් මේක මම මේ කියන්න යන්නේ මේ පන්සල හැදුනට පස්සේ තමයි මේ මේ මේක හැදුනට පස්සේ තමයි මේ ප්‍රදේශයේ හරි ලස්සන වුණා. ඊට පස්සේ මේකේ ලොකු අනුහස කියන වගා කටයුතු උනත් රැකට උනත් වෙලකට උනත් වෙලකට උනත් එන්න පුළුවන්. දැන් මෙතන ගොඩක් කට්ටිය එනවා ඇවිල්ලා මම දැකලා තිනවා බණ භාවනාත් කරනවා. ඊට අමතරව මෙතන ගොඩක් මේ පහන් පත්තු කරලා බාරහාරත් වෙනවා. ඒ දේවල් වෙනවා. මෙතන ගොඩක් අනුහස් තියෙනවා කියලා මමත් දන්නවා. ඉතින් මාට මේ ජයරත් මහත්තයාද ඔය ගොවිතැනට යන ගමන් හම්බුනේ ජයරත් මහත්තයා හරි ඔයාගේ වැඩේ කරගෙන යන අද කොහෙද යන්නේ යන්නේ? මෙතන බෝපැලයක් හිටවලා කවුරු? කොතනද? ආ මේ බෝපැල යන්නේ මේ නාපැලේ. ආ තා බෝපැලේ ආ ඒකත් හොඳයි. ආ හා කවුරු හරි ආ ගෙනල්ලා හිටවලා නේද? ඒ කියන්නේ හිටවනවා නේ හරි. හරි 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 හරි. මේ බෝ පැලිනේ අපි බලමු තව
ටික කාලෙ කොහොඹ පැලේ ඔයා හිටියේ හරි මේ පැලේ හිටිවි නා පැලේ මේවා හිටිවි රත්නේ නේද රත්නසි රත්නේ හිටිවි එහා පැත්තේ තියෙන තව හොඳ පැලේ කොයි පැලේද ආසල් ගහ හිටියේ රුම්මන් නේද මේ දිගටම අපි පැලේ හිටවලන් තියෙන කුඹුක් වල ඔව් අපි උසව තියලා අපි ඔයාලා ඔක්කොම සහභාගී වෙලා තමයි ඒක කරන්නේ අනිත් අවුරුද්ද කරන්නේ බෝගා පිටියනේ හරි අනිවාර්යයෙන්ම ඊළඟ පාර කතා කරලා ගොවි සමීපේ බෝගා පිටිය රංජීලා කට්ටි මොකද මේ කුඹුර වැඩ කෙරුවේ නේද මේ ඒක කරනවා මේ මහා මේ ලොකු මේ සිංහල හාල් කරන්න යන්නේ ඒක ඒ ජූනි මාසේ පටන් ගන්න එක අනිත් එකේ මම වැපුරුව හරි 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 දැන් බලන්න අද මම දැන් මේක විශේෂත්වය කියන්නේ මේකත් ඒක පුදුම සහගත සිදුවීමක්නේ මේ විශ්ේ යන්නේ වගේ දේවල් මම දැන් ආවේ ජුනි මාසේ හිරුගේ වෙනස පෙන්වන්න තමයි ආවේ මම යන්න ඕන තව ටිකක් අර මගේ කුමුදින් ඇමිල්ලන්ත පැත්තට යන්න ඕන නමුත් අද වැහි මේ හිරුගේ වෙනස ගන්න බැරි හින්දා මම හිතුවා මෙන්න මේ ධානේ පිළිබඳ වීඩියෝ එකක් කරන්න එතකොට මේකේ තියෙන වීඩියෝ එකේ විශේෂත්වය තමයි මීට පස්සේ 50කට ආයේ 40කට 50කට කලින් මේක තිබුණේ පොල්කොට පාලමක් තිබුණේ. ඒතකොට එහා පැත්තේ ගහක් තිබුණා. මේ පැත්තේ ලොකු අඹ ගහක් තිබුණා. ඒ අඹ ගහේ තට්ටු කිහිපයක් තිබෙන. ඉතින් අපි ඉස්කෝලේ ඇරිලා ආපුවම මට මතකයි මෙන්න මේ පොල්කොට දෙකක් දාලා මේ පාලම තියෙන අත්වැලකුත් එක්ක ඊට පස්සේ තමයි මේක නිර්මාණය වෙන්නේ. එතන අඹ ගහක් තිබුණා. ඒ අඹ ගහේ ඉඳලා මේකේ පණිනවා. ඒතකොට ඉස්කෝලේ යන මේ ගමේ ඉන්න හැම කෙනෙම බොහෝම කාරණේ. ඒ වගේ හැම කෙනෙම නෑවේ මෙන්න මේ ඇලේ මෙන්න මේ ඌරුවල් වල තියෙන. හැබැයි මේ වෙනකොට ඒක නරක් මේ වතුර අපි විට වෙලා මේකට බහින්නවත් බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තිබෙන්නේ. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණා. ඒකට හේතුව තමයි මම කිව්වා මේ රට පාලනය කරපු වසර 518 තිස්සේ පාලනය කරපු අයවලුනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයෝ අපිට ලෙඩ රෝග හදන්න හැම දෙයක්ම කරලා දෙන. ඉතින් ඒකෙන් ප්‍රධාන එකක් තමයි ජලය අපවිත්‍ර කරලා තියෙනවා. ජලය අපවිත්‍ර කරාම වෙන්නේ අපේ ශරීරයේ 65ක් 70ක් ප්‍රමාණයක් තියෙන ජලය. මෙන්න මේ ජලය අපවිත්‍ර වුණොත් අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ ලෙඩ රෝගෙන් වැළඳීමට මූලිකව බලපාන. ඉතින් මේක බැලුවත් උදාහරණයක් ඇති මීට වසර 50කට 60කට කලින් මං කුඩාවදීදී තිබුණේ මේකෙන් නානෝ හැම කෙනෙම නානෝ උදේ හවස මේතන ඉස්සානේ සෙනඟ පිරිලා ඉන්නේ. ඉතින් අද වෙනකොට ඒක නැති වෙලා තිබෙනවා. මේ රටේ හැම තැනකම සිදු වෙලා තිබෙන්නේ ඒක. ඉතින් ඒ වගේම තමයි ලෙඩ රෝගයන් හදලා ඒකෙන් දේවල් කරන්න බොහෝ දෙනෙක් බලවන. ඉතින් ජයරත්න මහත්මයා වෙලාවට මට මෙතනදී හම්බුණා. ඔහු තමයි මේ කුඹුක් ගහ හිටෙව්වේ. මීට වසර 20 ගන්න කලින් ඊට පස්සේ මේ කුඹුක් ගහ හිටෙව්වෙත් ඔහු. ඒතකොට මේකේ මේ බෝපැලේ හිටෙව්වෙත් ඔහු. බෝපැලේ හැදලා මේක නිර්මාණය කළා. දැන් මෙතන තියෙන 90ක් දින. මෙතෙන්ට එන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ගණේ මුල්ලට ඇවිල්ලා 278 මාර්ගයේ තිබ්බට ගාමිණී විද්‍යාලය යන පාර කිව්වට පස්සේ තිබ්බට ගාමිණී විද්‍යාලය සහ සාන්තිසුරු දේවස්ථානය පහු කරාට පස්සේ හම්බ වෙනවා ගැමුණු මාවත කියලා. අන්නේ ගැමුණු මාවතේ කෙරවලට මෙනකොට මෙන්න මේ විලේ පන්සල හම්බ වෙනවා. මේ විලේ පන්සල මම හොඳටම දන්නවා. හොඳටම අනුහස් තිබෙන ඕනෑම දෙයක් හිතුවොත් හරියන පන්සල. විලේ පන්සල. එහා පැත්තෙන් තිබෙනවා ඔබට පේනවා ඇති පුරාණ රජමහා විහාරස්ථානේ. මේ තියෙන පුරාණ රජමහා එතෙන්ට ගියම මේක පේනවා. ඉතින් මේක වැදගත් ස්ථානයක්. ඒ වගේම මම අද වීඩියෝ පටේ කරන්න ආවට හිරුගේ වෙනස ගන්න හම්බෙන්නේ නැහැ. මේ පාර දිගටම අපි හිටවල තියෙනවා මී පැල, කුඹුක් පැල, ඊට පස්සේ මාදම් පැල වගේ පැල වර්ග හිටවල තිබෙනවා. ඒ පැල හිටවන්නේ අපේ ගමේ ඉන්න අයවලුන් තමයි. මෙතන තියෙනවා මේ නා පැලයක් තිබෙනවා. මෙතන නෙල්ලි පැලය. මේ නෙල්ලි වල තියෙනවා විශේෂ ගුණාංගයක්. මේ හැමදේටම ද්‍රව්‍ය ගුණ විඥානය කියලා තියෙන එක අන්නේගේ ගුණාංගෙ තිබෙනවා. ඒ කියන්නේ සීනි වලට මේ නෙල්ලි ගෙඩියක් හැමදාම වතුරට තලලා ඇටි අයින් කරලා තලලා වතුර දාලා උදේ බිව්වනම් සීනි වලට බොහෝ ගුණයක් හම්බ වෙනවා. ඒ වගේම තවත් ගුණ බොහොමයක් හම්බ වෙනවා. මේ තියෙන්නේ හොඳ පැලයක්. මෙතන හිරව තිනවා මී පැලය. මේ තියෙන මී පැලය. මෙතන තියෙනවා සල් පැලයක්. මේ තියෙන සල් පැලේ. එතකොට මේවා අපි එක්තර එක එක උත්සව සංවිධානය කරලා තමයි මේ පැල හිටවන්නේ. මේ මාර්ග දෙවස අනාගත පරපුරට අවශ්‍ය වෙන පරිදි. මෙතන තියෙන තව මේ පැල වසර ගානකට කලින් අද මේ පාර දිගටම වෙල්ලිය දිගටම තම ගණනක් යන දුරකට
අපි හිතවල තිබෙනවා තැල වර්ග. ඉතින් දැන් මම මේ හිරුගේ වෙනස පෙන්වන්න ආවට අද මට සුදුසු පරිදි හිරු වැවෙන වලාකුළු බර හින්දා ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ කටේ කරන්න අදහස් කළේ. මට මෙතනදී හම්බ වෙනවා කැම මේ අපේ ගොවි මහ මේ කුරුඳු සම්බන්ධ කරන අපේ අයියා කෙනෙක් කොලින් අයියව මට හම්බ වෙන. එයාගෙන් මම වීඩියෝ එකක් කළා. මම ආසාවෙන් මේ වීඩියෝ කරන්නේ විශේෂයෙන්ම අපි නිරෝගී වෙලා ඉන්න ඕන. නිරෝගී ජාතියක් වුණොත් තමයි රටක් සංවර්ධනය වෙන්නේ. නිරෝගී ජාතියක් වුණේ නැත්නම් රට සංවර්ධනය නම් වෙන්නේ නැහැ. ඒක කාගෝ කිව්වත් වෙන්නේ නැහැ. මොකද රෝගී තත්ත්වය ගැන කල්පනා කර කර තමයි වයසනේ. පළවෙනිම සීනි වලට බෙහෙදෙන මේ තියෙන බුළු පැලයක්. මේ තියෙන බුළු පැලයක් මේ දෙන බුළු පැලයක්. මේවා හිටවණ්ඩාවේ කවුද දන්නා දේවානි ජයතිලක මහත්මිය තමයි ප්‍රධාන ආරාධිත අමුත්ත වශයෙන් ගින්නේ. ඒකට හිරු නම් පායගෙන එනවා. නමුත් හිරු වෙලාව ගිහිල්ලා වැඩි ඒකින් ද උඩට යනවා. මම වෙන දවසක ඇවිල්ලා හිරු ගැන විස්තරේ කියන්නම්. විශේෂයෙන්ම මේ වීඩියෝ පට ඉදිරිපත් කරන්න මම අදහස් කරන්නේ ලයිව් මං කරනවා. කරාට මම එක එක වැඩවල් බලන් කරන්නේ නැහැ. පළවෙනියෙන්ම අපි නිරෝගී වෙලා ඉන්න ඕනේ. නිරෝගී වෙලා ඉන්නම් ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදේ තමයි විශ්වයේ ජීව බල ශක්තිය අරගෙන කරන වෙදකම. ඒක මම හඳුන්වලා දීලා තිබෙනවා. ඒකේ හරහා පිළිකාව, කොලෙස්ටරෝල්, දියවැඩියා, වාතරයිටිස් ඕනෑම දෙයක් හොඳ කරගන්න පුළුවන්. අපේ අතීත මිතුම් මිත්තෝ ඒ විදිහට තමයි කටයුතු කරේ. නමුත් මේ ජලය අපවිත්‍ර කරලා තියෙනවා. ආහාර රටා වෙනස් කරලා තිබෙනවා. සංස්කෘතිය වෙනස් කරලා තිබෙනවා. ඉතිහාසය වෙනස් කරලා තියෙනවා. අධ්‍යාපනය වෙනස් කරලා තිබෙනවා. ගොවිතැන කෘෂිකර්මාන්තය වෙනස් කරලා තියෙනවා. මේ හැම දෙයකින්ම කරලා තියෙන්නේ අපිව ලෙඩ රෝගයන්ට ගොදුරු කරලා ඔවුන්ගේ අවත්‍යවශයන් කරගන්න. මේක තේරුම් ගන්න ඕනේ. අනික මනස විකෘති කරලා තිබෙනවා මිනිස්සුන්ගේ, අපේ මහ ජනතාවගේ බහුතරයේගේ. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම අපිව ලෙඩ රෝගයන් වලට ගොදුරු කරලා ප්‍රයෝජන ලබන තවත් ජාතීන් බලාගෙන ඉන්න අන්න එක අපි තේරුම් ගත්තා නම් අනාගත පරපුර මේ තියෙන ගොදුරෙන් බේරගන්න. ඒක විශේෂයෙන්ම කියන්න ඕනකම තියෙන්නේ මම දකිනවා. මම ළඟට ඇවිල්ලා තියෙනවා පළවෙනිම සීනි වලට සීනි ශරීරයේ සීනි වලට බෙහෙත් අරගෙන ඊට පස්සේ දිගටම එහෙම බෙහෙත් අරගෙන ඉන්සුලින් ගහලා ඉන්සුලින් හරහා තමන්ගේ ශරීරයේ අනිකුත් අවයවයන් වලට රෝගයන්ට ගොදුරු කරගන්න. විශේෂයෙන් වකුගඩුව ආබාධ වලට ආමාශය අවුල් ඊට පස්සේ අක්මාව මේ හැම දෙයකම රෝගීන් කරගන්නවා. ඒක මම දැකලා තියෙන. ඊට පස්සේ පිළිකා වර්ධනය වෙනවා. මේ දේවල් වෙනවා. ඉතින් එහෙම වුණාම ඔහුට වෙන්නේ තමන්ගේ ආයුෂ කාලය තම සීමා කරගෙන මිය යන්න. ඒ කියන්නේ අවුරුදු 50ක් 60ක් එහෙම නැත්නම් 30ක් 40ක් මේක කරගෙන. ඉතින් ජනගහනය අඩු වීම වගේම ලෙඩ රෝග හැදිලා මිනිස්සු මිය යනවා. මෙන්න මේක තේරුම් ගන්න ඕන මූලික හේතුව තමයි අපේ දේවල් වලට, දේශීය දේවල් වලට අනුගත වෙන්නේ නැතුව වෙනත් දේවල් කරන්න ගියාම ඒ දේවල් සිදු වෙනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ දේශීය දේවල් වලට හුරු වෙලා තව ජලය, හිරු එළිය, වාතය, ආහාර, මනස, මහ පොළව, වර්ෂාව, සඳ එළිය, ඊට පස්සේ පිනිබින්දු, සතාසිවුපාවන්, ගස්ස, මේවෙන් ප්‍රයෝජනය ගන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම ඒක කියලා දෙනවා. ඒ වගේම පිළිකාවේ ඉඳලා ඕනෑම ලෙඩක් හොඳ කරන්න පුළුවන්. මම මේක කියන්නේ තිබ්බොටුගඩ වෙලේ පන්සල ළඟ ඉඳගෙන. ඉතින් මේ තිබ්බොටුගඩ වෙලේ පන්සල කියන තැනත් ඉතාමත් මේ අනුහස් තියෙන ස්ථානය. ඉතින් මං එන පාර කියලා තිබ්බ මෙතෙන්ට ඕන කෙනෙකුට ඇවිල්ලා මෙතන බලන්න පුළුවන්. බලලා තමන්ට පුළුවන් වෙනවා ඒ දේවල් කරගෙන යන්න. හරි. ඉතින් ඒක හින්දා තමයි මම මේ වීඩියෝ එකට ගන්න ගයි හිරු පායගෙන ඉන්නේ. රහි බලා රහි තියෙනවා. අපි බලමු ඊළඟ දවස් වීඩියෝ පටයක් කරන්න. ඉතින් වෙලේ පන්සල ළඟ ඉන්නේ. නැවත මම මෙවන් වීඩියෝ පටියකින් හමු වෙනවා. ඒ හමු වෙන්නේ හිරුගේ වෙනස් වීම සමගින්. මම ඒක කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ සියලුම දේවල් වෙනස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඒකට හොඳම උදාහරණයක් මෙතනින් මට දෙන්න පුළුවන්. මීට අවුරුදු 50කට 40කට කලින් මම කුඩාවදීදී, මට වයස අවුරුදු වසර 60යි, කුඩාවදීදී මේ ගමේ හිටපු ඔක්කොම නෑවේ කලේ මෙන්න මේ ස්ථානේ. ඒ වගේ මේ ස්ථානේ බොහෝ දෙනෙක්ව බිලි ගත්තා. බිලි ගත්තා කියන්නේ මිය ගියා. මේකේ නාන්න ගිහිලා මිය ගියා. ඊට පස්සේ තරුණය ගියා. අම්මලා තාත්තා අම්මයි දුවයි ගියා මුලින්ම මම දන්න කාලෙදි. ඊට පස්සේ තවත් අයවලුන් ගියා මේකේ. මම මේකේ අපේ අපුතාගේ යාළුවෙකු ගියා අවසාන කාල සීමාදී මෙන්න මේ ස්ථානේ. ඉතින්
එයාගේ මේ බොඩිස් එක ගන්නකොට මම මෙතෙන්ට ආවා මතේට උදව් වුණා. හරි. එතකොට මෙන්න මෙතන තමයි අඹ ගහ තිබුණේ. මේ කොස් ගහ හිටවල තියෙන ජයරත් මහතා එහා පැත්තේ තියෙන කොන් ගහ හිටවල තින්නේ රත්නසිරි මහතා. මෙතන තියෙන මෙන්න මෙතන තමයි අඹ ගහ තිබුණේ. මෙතන අඹ ගහ ලෝගෝයි මෙතන නානවා. මෙතන මේ ගමේ ඉන්නේ හැම කෙනෙක්ම පාසල් ගියා උදේ හවස නානවා. ඒ කියන්නේ පැය ගණන් මෙතන නානවා ගෙදරින් හොයන්නේ. ඉතින් එන්නේ ඒව එහෙම තමයි නිරෝගී වුනේ. ඒතර ජලයේ පිරිසිදු වෙලා තිබුණා ඒවයින් නිරෝගීතාවය රැකගත්තා. මෙතනදී පොල්කොට පාලම තිබුණේ පොල්කොට දෙකක් දාලා අත්වැල් දෙකක් දාලා තමයි ඊට පස්සේ මේක නිර්මාණය වෙන්නේ. ඉතින් මම ඔය කිව්වේ මේ හැම දෙයකින් මම කියන්න උත්සාහ කරන්නේ නිරෝගී වෙලා ඉන්නනම් නිරෝගී జాතියක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. අතීත මුතුන් මිත්තෝ එහෙම නිරෝගී වෙලා තමයි ජීවත් වුනේ. නිරෝගීකම රැකගත්ත නිරෝගීව ජීවත් වුණා රට සංවර්ධනය වුණා. පසු කාලීන ඒවා ඔක්කොම විනාශ වෙලා ගියා. මේ විනාශ වීමට මූලිකත්වය ගන්නේ වසර 518ක් මේ රට පාලනය කරපු ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ අපේ කළු සුද්දන්ගේ තිබිච්ච ක්‍රම අවේද අනුව විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකය තමයි වසර 130ක් මේ මුළු රටම ආක්‍රමණය කළ රටම යටත් කරගෙන ඉතුරු දේවල් ටික කළේ. හැම දෙයක්ම වෙනස් කරා. මම ඒවා කියනවා කියලා තියෙන. ඉතින් මේවා ඔබ අධ්‍යයනය කරන්න බලන්න. නිරෝගී ජාතියක් වෙන්න තමන්ගේ දූ දරුවන්ට අනාගත පරවුරට මේ දේ විතු වෙන්න දෙන්න එපා. හැම දුන්නොත් වෙන්නේ ඒ දරුවොත් ඔබලටත් කලින් අකාලේ මිය යෑමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් තවත් මම වීඩියෝ පට කරනවා මේ සම්බන්ධයෙන්. විශේෂම නිරෝගී ජාතියක් වුණොත් තමයි මේ රට සංවර්ධනය වෙන්නේ. ඉතින් එතනින් ගැලවෙන්න නම් ඔබේ මනස හදා ගන්න ඕනේ. බෙහෙත් වලට හුරු වෙන්නේ නැතුව ස්වභාවික පරිසරයට ස්වභාවික දේවල් වලට හුරු වෙලා නිරෝගීකම රැක ගන්න කියලා ඉල්ලා සිටින්නේ මං අද ඔබගෙන් සමු ගන්නවා. මම දේශ විමුක්ති සංග්‍රාම විජේ විභූෂණ එස් ජෝර්සිල්වා www.srilankaelle.com මේ වගේම YouTube ශ්‍රී ලංකා එල්ලේ සයිල්ලේ TV YouTube ලේදී මම මෙතනින් නතර කරනවා. ඔබ බලන්න පුළුවන් www.srilankaelle.com මේ වගේම YouTube එකේ ශ්‍රීලංකා එල්ලේ සහ එල්ලේ TV එක මම මේ ඔක්කොම දමනවා. ඉතින් නිරෝගී වෙලා ඉන්න නම් හිරුවෙලිය වාතයේ ආහාරයේ ජලයේ මනස වර්ෂාව සඳේලිය මේවායින් හැම දෙයකින්ම යම් ක්‍රියාවක් වෙනවා. එන්නේ ක්‍රියාව මොකද්ද වෙන්නේ කියලා මම කියලා දෙනවා. අන්නේ අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරලා තමන්ගේ දරුවන්ටත් දරුවන්වත් නිරෝගීව තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඔබලට මේ දේවල් බලන්න පුළුවන්. මම තවත් වීඩියෝ පිටකින් නැවත හම් වෙනවා. මම හම් වෙනවා කියන්නේ මේ දේවල් මම කියලා දෙන්න හේතු කාරණා ගොඩාක් තියෙනවා. මොකද විශ්වයේ තියෙන පස්සේ නේද ලෝ ඔෆ් කෝස් ඇන් එෆෙක්ට් කියන එක. يعني හේතුඵලවාදී ආගමික නායකයෙක් කිව්වා. ඉතින් මම මේ වෙලේ පන්සල ගැන අද වීඩියෝ පටේ කරනකොටම ඒක නිර්මාණය කරපු ජයරත්න මහත්මාව ඒකත් ඉතාමත් වැදගත් අහම්බෙන් සිදුවුණු සිද්ධියක්. ඉතින් ඔහුගේ විස්තර මම මේක දාලා තිනේ ඔබට බලන්න පුළුවන්. කවුද මේක නිර්මාණය කළේ? කොහොමද මේකට එන්නේ? කොහොමද අපි නිරෝගී වෙන්නේ? කොහොමද අපි ආගම් දහම් අදහන්නේ හරි ක්‍රම වේදයට කියලා ඉගෙන ගන්න ඕන. ඉතින් මෙතෙන්ට එනක් මාර්ගය නැවත මම සඳහන් කරන්න. ගණේමුල්ලට ඇවිල්ලා ගම්පහ දිස්ත්‍රික්කේ ගණේමුල්ලට ආවට පස්සේ ගණේමුල්ලෙන් තියෙනවා 270 මාර්ගය. තිබ්බොටුවට ගැමුණු මාවතෙන් හැරිලා වෙල කෙරෝල්ට මෙනකොට මෙන්න මේ අපේ වෙලේ පන්සල හමු වෙනවා. වෙලේ පන්සලට උදේ ඇවිල්ලා බණ භාවනා කරන කට්ටියත් ඒ වගේම මේකට පුද පූජා කරන කට්ටියත් බොහෝ ඉන්නවා. ඉතින් මෙතන ගැලාගෙන යන තැනක්. ඒක හැදුවේ ජයරත්න මහත්මයා. මම නැවත මෙවන් වීඩියෝ පටින් හම් වෙනවා. මම ඔබෙන් සමු කරනවා. බොහොම ස්තුතියි වීඩියෝ පටේ නැරඹුවට. Sri Lanka